දෙරිය මිනිසුන් රටට හඳුන්වා දෙන රූපමය අඩහෝරාව සමෘද්ධි උදානය. අයිබෝවන්, සුබ සන්ධ්‍යාවක් ඔබට. මුදල් අමාත්‍යංශ යටතේ පවතින සමෘද්ධි ගෘහාර්ථික ශුද්‍රමුල්ල ස්වන්රකය හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් අදත් සමෘද්ධි උදානයෙන් ඔබ හමුවන්නේ. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩ නගමින් සතුටෙන් ජීවත්වන පවුලක් ඇතිකරලීමයි ප්‍රධාන බලාපොරොත්තුව බවට පත්වන්නේ. විශේෂයෙන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව යාවත් කාලීන කරමින් සීලුම කටයුතු එකම වහලක් යටින් කළ හැකි වන් ස්ටොප් ෂොප් සංකල්පය ඔස්සේ ගමන් කරමින් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ජනතා හිතයිෂී වඩාත් කාර්යක්ෂම සේවාවක් බවට පරිවර්තනය කිරීමයි ප්‍රධානම ඉලක්කය බවට පත්ව තිබෙන්නේ. මේ සියල්ල සිදුවන්නේ ඔබ වෙනුවෙන් ඔබේ ආර්ථිකය ශක්තිමත් කරලීම සඳහායි. එවිතරක් නෙමේ, ඔබ යැපුම් මානසිකත්වයෙන් මුදවා ගනිම් ඉපෙවුම් මානසිකත්වය දක්වා ඌ ක්‍රියාවලිය සඳහා ශක්තියක් ලබාදීම සඳහායි. මේ සියල්ල ඔබ වෙනුවෙන් ඉටු කරන මොහොතේදී අදත් මේ අඩහෝරාවකට ආසන්න කාලය තුළ අප බොහෝ දෑ ඔබට සමීප කරන්නට සෝදානම්. හංසිකා බියුටි සැලෝන් ඇන් ටේලරින් මයෝමි ප්‍රභාකුමාරි අතවුද අපට හමුවන්නේ ගල්ගමුව ප්‍රදේශයෙන්. ඇගේ අත්දැකීම අද මුලින්ම ඔබට සමීප කරනවා. ආර්.එම්. සුසන්ත රාජපක්ෂ මහත්මා සමෘද්ධි මූලස්ථාන කළමනාකාරතුමන් ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ එතුමන් තමන්ගේ අත්දැකීම් ඔස්සේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ පෝෂණය පිළිබඳව ඔබව දැනුවත් කරනවා. වගේම සමෘද්ධි සුව බොජුන්හල විවෘත කිරීම මාතලේ ගලේවල ඉබ්බන් කටුව ප්‍රදේශයේදී පසුගියදා සිදු කෙරුණා. ඒ පිළිබඳවත් තොරතුරු ඔබට සමීප කරනවා. ඒ වගේම රට වටේම සිදුවෙන තවත් බොහෝ සංවර්ධනාත්මක තොරතුරු අදත් සමෘද්ධි පුවත් තුළින් ඔබ වෙත සමීප කරනවා. ඉතින් රඳේ සිටින සුපුරුදු සෙනෙහසෙන් අදත් මේ අඩහෝරාවකට ආසන්න කාලය සමෘද්ධි උදානයත් එක්ක. සමෘද්ධි උදානය අද මුල්ම අවධානය දිරිමත් කාන්තාවක් පිළිබඳව. තමන්ගේ තරුණ අවදියේදීම තම දීනයන් දෙදෙනා සමග තනිව ජීවිතයට මුහුණ දෙන්නට ඇයට සිදු වෙනවා. ඒ අනුව ඇය විවිධ රැකියාවන් වල නියුක්ත වෙනවා. අවසානයේ ඇය තෝරාගන්නේ ස්වයං රැකියාවක් විදිහට රූපලාවන්‍ය සහ ඇඳුම් මැසීමේ කර්මාන්තයයි. මයෝමි ප්‍රභා කුමාරි අතාවුද ගල්ගමුව අලුත් හේරත්ගම හංසිකා බියුටි සැලෝන් ඇන් ටේලරින් ලෙස දැන් තමන්ගේ ව්‍යාපාරය පවත්වාගෙන යනවා. ඇයට අද මුල්ම ඉඩහසර සමෘද්ධි උදානය. මයෝමි ප්‍රභා කුමාරි අතාවුද කුමාර මාවත අලුත් හේරත්ගම ගල්ගමුව පදිංචි කාරණිය. හංසිකා බියුටි සැලෝන් ඇන් ටේලරින් නමින් ගෘහස්තව ව්‍යාපාරයේ සිදු කරන අධිරිය කාන්තාවක්. අලුත් හේරත්ගම ග්‍රාම නිලධාරී වසමේ ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ පලු කණ්ඩෑව සමෘද්ධි බැංකුවේ මූල්‍ය අනුග්‍රහය ලබා ගැනීමෙන් ඇයගේ ආර්ථිකය නංවා ගැනීමට ඇය සමත් වනවා. මුලින් මම ජීවත් වුණේ අලව්වේ. එතකොට මගේ දුවලා දෙන්න පුංචි. එතකොට මට ජීවත් වෙන්න මාර්ගයක් නැති හින්දා මම මුලින්ම ගාමන් ෆැක්ටරි එක වැඩට යනවා. මගේ දරුවෝ දෙන්න අම්මා තමයි බලාගත්තේ. ඒ අතරෙදි මම කාලයක් අවුරුදු දෙකක් තුනක් විතර වගේ ගාමන් ෆැක්ටරි වැඩට ගියා. ඒ අතරෙදි මට ජීවත් වෙන්න මං හිටියේ අම්මා ගාව නිසා මට වෙනමම ගෙයක් දොරක් මොනවත් තිබුණේ නැහැ. ඊට පස්සේ මම තීරණය කරනවා රට යන්න. රට ගිහිල්ලා ඉවර වෙලා මම අවුරුදු දෙකකින් නැවත ලංකාවට එනවා. ඒ එන මුදලින් මට තිබුණු ණය තුරුස් ඒ වගේ දේවල් මම ගෙවා ගන්නවා. ඊට පස්සේ මම නැවතත් රට යනවා. රට ගිහිල්ලා මං එවන සල්ලි වලින් මම ගල්ගමුව ප්‍රදේශයේ මගේ අම්මගේ ඉඩමක ගේ හදන්න පටන් ගන්නවා. එතනදී මම ඒ කරන අතරදී මගේ දරුවෝ දෙන්නගේ අධ්‍යාපනය සඳහාත් මම වියදම් දරනවා. මම එහෙම කරගෙන ඉන්න අතරදී මට මෙහාට පදිංචියට එන්න මගේ දුවලා දෙන්න ටිකක් ලොකු වෙනකන් හිටියා මම. ඒ කරලා මම බාගෙට ගේ හදාගෙන මම මෙහි පදිංචියට එනවා. ඒ අතරදී මෙහි ආවත් මට කරන්න දෙයක් නැති වෙනවා. ඊට පස්සේ මම කඩවලට ඉන්දියා අපම් පැටිස් වගේ ෂෝටිස් වර්ග හදලා දානවා. එහෙම තමයි මගේ දුවලා දෙන්නත් එක්ක මම ජීවත් වුනේ. ඒ අතරෙදි මම සමෘද්ධි වැඩසටහනට සම්බන්ධ වෙනවා. ඒ සම්බන්ධ වෙලා ටික කාලයක් යනකොට අපිව දැනුවත් කරා ජීවනෝපාය රජයෙන් දෙන බවට. ඊට පස්සේ මට
හම්බ වෙනවා මැෂින් එකක්. ඒ මැෂින් එකම පළුකන්දෑව තමයි මේ අපේ බැංකු මේ කලාපය. කල්පනාකාරතුමා ඇතුළු නිලධාර මණ්ඩලය ඇත්තටම ගොඩක් උදව් කරනවා අපිට. එතනින් තමා මම මැහුම් පටන් අරගෙන මැහුම් එක්කම මම රූපලාවන්‍ය කෝස් එකක් කරන අතරෙදි ඒකටත් මම සම්බන්ධ වෙනවා. ඒ අතරෙදි මම සමෘද්ධි ව්‍යාපෘතිය සමෘද්ධි බැංකුව හරහා මම ණය ලබා ගන්නවා. මම ඉස්සෙල්ලාම ණය ලබාගෙන රුපියල් 25,000 ඒක මගේ ව්‍යාපෘතියට මම යොදවනවා. මැහුම් වලට අමතරව රූපලාවන්‍ය බඩු ඒ සියල්ල ගන්න. ඒ අතරෙදි මම ආය ලක්ෂක ණය එකක් දා ගන්නවා. එහෙම ටික ටික 105 දක්වා මම ණය ගන්නවා. ඒකෙන් තමයි මම මෙහෙම ගොඩ නැගුණේ. මම ගල්ගමුව නගරයේ කඩ කාමරයක් ගන්නවා. ඒකෙන් මම රූපලාවන්‍ය ආයතනය සහ මගේ මැහුම් ව්‍යාපාරය කරගෙන යනවා. ඒ අතරෙදි මට එහෙම කරගෙන යනකොට තමයි කොවිඩ් වසංගතේ එන්නේ. ඒ අතරෙදි රූපලාවන්‍ය ගාර වහන්න වුණා. එතකොට මට මැහුම් වැඩත් එතන කරගෙන යන්න බැරි වුණා. ඒ එතකොට මට එතන කඩකුලිය ගෙවා ගන්න අපහසු වුණා. මොකද දුවලා දෙන්න ඉගෙන ගන්නෙත් අපි සියලු දේ කරගත්තේ මේකෙන්. ඒ නිසා මම නැවතත් ගෙදරට මගේ ගෙදරට මං මගේ රූපලාවන්‍ය ආයතනයේ සහ මැහුම් වැඩවල අරගෙන ගෙදරට එනවා. මුලදී මට මැහුම් වලට මට හිටියා සේවිකාවක් කියන්නේ මට අත්උදව්කාරයෙක් හිටියා. නමුත් මට එයාලට පඩි ගෙවන්නවත් එහෙම විදිහක් තිබුණේ නැහැ. ඒ හින්දා මම එයාත් නැවතෙනවා. ඊට පස්සේ මම ගෙදරට ආවහම මම දැන් ගෙදර තමයි කරගෙන යන්නේ. මගේ රූපලාවන්‍යාගාරයේ නම තමයි හංසිකා බියුටි සැලුන් ඇන්ඩ් ටේලරින්. මං බියුටි සැලුන් එක වගේම ටේලරින් වැඩත් කරන නිසා මං ඒ නම දාගන්නවා. මගේ බියුටි සැලුන් එකේ කරන වැඩ හැටියට හිනා කරනවා, ෆේෂල් කරනවා, ක්ලීන් අප් කරනවා, අයිබ්‍රෝස් හදනවා, ත්‍රෙඩින් කරනවා. ඒ වැඩ තමයි. ඊට අමතරව මනාලියෙන් හැඩගැන්වීම, මංගල ඇඳුම් මහනවා, බ්‍රයිඩල් ගවුම්, ඒ වගේම වෙඩින් වලට යන අයට ගවුම්, ඒ වගේ දේවල් මම කරනවා. ඒ ටික තමා මම මේ වෙනකොට කරගෙන යන්නේ. මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා බ්‍රයිඩල් ගවුම් මහලා ෂොප් වලට දාන්න. මම උත්සාහ කරනවා, මම කොහොම හරි ඒක කරනවා. මම බ්‍රයිඩල් ඇඳුම් වලට අමතරව නෝමල් ඇඳුම්, ගවුම්, සාරි ජැකට් ඒ වගේ හැම දෙයක්ම මම අහනවා. කාන්තා ඇඳුම් සියලු දේ මම අහනවා. මං ඒවා මං අනාගතේ බලාපොරොත්තු වෙනවා ඒවා මහලා ෂොප් වලට දාන්න. මට මගේ ෂොප් එක තිබුණා නම් ඒක ගැටලුවක් නැහැ. මං බලාපොරොත්තු වෙනවා මට කියලා කඩයක් අරගෙන ඒකේ ව්‍යාපාරය කරගෙන යන්න. ඒකට මට සමෘද්ධිය අත්වැලක් වෙයි කියලා මං හිතනවා. මට ඇත්තටම ගොඩාක් උදව් කරන්නේ මගේ දුවලා දෙන්න, ඒ වගේම මගේ අම්මා. මං සමහර දවස්වලට වැඩ වැඩි වුණාම අපි රෑ නිදි මරාගෙන දුවලා දෙන්නයි මායි ඒ වැඩ කරනවා. ඒ අතරට මගේ අම්මත් ඇවිල්ලා මට උදව් කරනවා. අපි කුඩා කණ්ඩායම් හැදිලා ඉන්නේ. ඒ කුඩා කණ්ඩායම් වල සමගියෙන් තමයි හැමදේම කරන්නේ. ඊට අමතරව අපේ සමුද්ධ නිලධාරීතුමන්ලා අපට ඇත්තටම ගොඩක් උදව් කරනවා. කරන්න ඕන හැමදේම අපට කියලා දෙනවා. ඒ වගේම තමයි බැංකුවට ගියාපුවාම බැංකුවේ කළමනාකාරතුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ හැම කෙනෙක්ම ඇත්තටම ගොඩක් උදව් කරනවා. අපිව රස්තියාදු කරන්නේ ගිය ගමන් අපට අපේ වැඩ කටයුතු ඒ විදිහට හැමදේම කරලා දෙනවා. දියණියන් දෙදෙනෙකුගේ මවක් වන මයෝමි ප්‍රභා කුමාරි විදේශගතව ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියාවක නිරත වීමෙන් අනතුරුව තමාගේම ව්‍යාපාරයක් ගෘහස්ථව ආරම්භ කරන්නේ මවක් ලෙස දියණියන් දෙදෙනාගේ රැකවරණය පිළිබඳවද සිටිය යුතු නිසාමයි. ඒ සඳහා ඇයට සවියක් වන්නේ පළුකන්දෑව සමෘද්ධි බැංකුවයි. මයෝමි ප්‍රභා කුමාරි අතාවුදගේ දෙටු දියණිය හිරුණි නිලක්ෂිකා රත්නායක නිවේදන කලාවට වැඩියල් මක් දක්වනවා. අපි වැඩසටහනින් ඇයටත් අපි අවස්ථාවක් උදා කරලා දුන්නා. අද අපි යන්නේ ගල්ගමුව ප්‍රදේශයට. ගල්ගමුව ප්‍රදේශයේ හංසිකා බියුටි සැලුන් ඇන්ඩ් ටේලරින් වෙතට. එහි අධිපතිනිය මයෝමි ප්‍රභා කුමාරි අතාවුද.
මේ ඇයගේ දිරිය කතාවයි. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අභිලාෂයන් සහ බලාපොරොත්තු බිම්මට්ටමෙන් සක්‍රිය වන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ප්‍රධාන කරගෙනයි. ගල්ගමු ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ සමෘද්ධි ක්‍රියාකාරීත්වය පිළිබඳව අදහස් ප්‍රකාශ කළ ගල්ගමු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමෘද්ධි මූලස්ථාන කළමනාකරු RM සුසන්ත රාජපක්ෂ මහත්මයා. ගල්ගමු ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ සමෘද්ධි බැංකු පහක් තියෙනවා. නාන්නේරිය, පලුකන්දෑව, ගල්ගමුව, මහගල් කඩවල, උස්කල සියඹලංගමුව, මුළු කොට්ටාෂයේ ග්‍රාම නිලධාරී කොට්ටාෂ 62ක් තියෙනවා. මේ වෙනකොට ගල්ගමු ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ සමෘද්ධි ප්‍රතිලාභීන් 6900ක් පමණ ඉන්නවා. රජය මගින් මේ වන විට ජීවනෝපාය සංවර්ධන වැඩසටහන යටතේ පවුල් 900කට පමණ අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කළා තියෙනවා. ගල්ගමු ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ වැඩියෙන්ම ජීවත් වෙන්නේ කෘෂිකාර්මාන්තයෙන් ජීවත් වෙන පිරිසක්. ඒත් එක්කම ධීවර කර්මාන්තයත් තියෙනවා විශාල වශයෙන්, විශාල ජලාශ තිබෙන නිසා. අපේ සමෘද්ධි බැංකු වලින් ණය ලබා දීම කටයුතු කරනවා. ඒ ණය ලබා දීම වලින් විශාල ප්‍රමාණයක් ලබා දෙන්නේ කෘෂිකාර්මික කටයුතු සහ ධීවර කටයුතු සඳහා. සිබ්දොර ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය යටතේ අඩු ආදායම් ලාභී පවුල් වල අපොස සාමාන්‍ය පෙළ විභාගයේ සමත් විශාල සිසු දරුවන් ප්‍රමාණයකට සිබ්දොර ශිෂ්‍යත්ව ලබා දීලා තියෙනවා. ඒ වගේම අපේ සමෘද්ධි වැඩසටහන යටතේ සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා. එම සමෘද්ධි සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමය යටතේ අඩු ආදායම්ලාභී පවුල්වල මරණයක්, විවාහයක්, උපතක්, ඒ වගේම රෝහල්ගත වීමක් වෙනුවෙන් විශාල මුදල් ප්‍රමාණයක් ඒගොල්ලන්ට දීමනා වශයෙන් අඛණ්ඩව ගෙවාගෙන යනවා. 1995 සමෘද්ධි වැඩසටහන ආරම්භයේ සිට මම ආරම්භ කරන වෙලාවෙත් ගල්ගමු ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ තමා සේවය කරේ. එතැන් සිට මේ දක්වා විශාල පවුල් ප්‍රමාණයක් මෙම වැඩසටහනෙන් ජීවනෝපාය සංවර්ධනය කරලා සවිබල ගැන්වීම් කරලා දිනවා. අපේ මූලික අරමුණ වෙන්නේ අඩු ආදායම් ලාභී පවුල් සවිබල ගන්නවලා ඒ අයට තනියෙන් නැගී සිටලා ඒ අවශ්‍ය තමන්ගේ කටයුතු සිදු කර ගැනීමට අවශ්‍ය පරිසරය සකස් කිරීම. ඒ කටයුත්ත අපි මේ වන විට සිදු කරමින් පවතිනවා. අපේ සමෘද්ධි වැඩසටහන යටතේ සහනාධාර ලාභීන් කොටසකුත් ඉන්නවා. සහනාධාර ලැබීමෙන් අපට සවිබල ගන්නන්න බැරි කොටසක්. අපි ඒ කොටස ඉදිරියටත් ජීවත් කරවීම සඳහා අවශ්‍ය සහනාධාර ලබා දෙමින් සිටිනවා. ඊට අමතරව තමයි අපිට සවිබල ගන්නන්න පුළුවන් පවුල් ටික තමයි අපි තෝරාගෙන මේ වන විට සවිබල ගැන්වීම කටයුතු කරමින් පවතිනවා. සමෘද්ධි අරුණළු වැඩසටහන යටතේ සවිබල ගැන්වීමට කැමැත්තක් දක්වන ඔබට ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීමේ ක්‍රියාවලියට දක්වූ ඵලදායී දායකත්වය අගය කිරීම වෙනුවෙන් හිමිවන ප්‍රතිලාභ කිහිපයක්. රුපියල් 420ක මාසික දායකත්වයකින් මංගල අවමංගල අවස්ථාවන්හිදී මෙන්ම ඔබේ දරුවාගේ උසස් අධ්‍යාපන අවස්ථාවන්හිදී විශේෂ දීමනා. රුපියල් 1,02,000 නිවාස ලොතරැයි සඳහා හිමිකම් අවස්ථාවන්. සමෘද්ධි බැංකු සියලු ණය සඳහා ඔබට හිමිකම් අවස්ථාවන් සමග සමෘද්ධි රන් සහතිකය විශේෂ ණය යෝජනා ක්‍රම. රන්පත ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති සඳහා 4% වාර්ෂික පොලි ප්‍රතිශතයක් යටතේ රුපියල් 105,000 දක්වා ණය පහසුකම. ව්‍යවසාය සංවර්ධන සමෘද්ධි ප්‍රජාමූල බැංකු ණය 7% දක්වා වාර්ෂික පොලි ප්‍රතිශතයක් යටතේ රුපියල් 120,000 දක්වා ණය පහසුකම්. ඔබත් අදම සමෘද්ධි රන් සහතිකය ලබා ගන්න. ජනතාවට සෞඛ්‍ය සම්පන්න ලෙස නිසි පෝෂණයෙන් යුත් පිසූ ආහාර අලෙවි කිරීමේ බලාපොරොත්තුවෙන් දෙවන පුරාම සමෘද්ධි සුව බොජුන්හල් ආරම්භ කිරීම දැන් සිදු කෙරෙනවා. ඒ අනුව පසුගියදා මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවිල ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ ඉබ්බංකටුව ප්‍රදේශයේ නව බොජුන්හලක් විවෘත කෙරුණා. ඒ සමෘද්ධි ගෘහාර්ථික ශුද්‍ර මුල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන ගරු රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. අතිගනු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මෙරට ජනතාවට සෞඛ්‍ය සම්පන්න නිසි පෝෂණයෙන් යුතු පිසූ ආහාර අලෙවි කිරීමේ අරමුණින් දිවයින පුරා සමෘද්ධි සුවපුජුන්හල් ආරම්භ කිරීම මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.
ඒ අනුව මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවිල ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ ඉබ්බන් කටුව ප්‍රදේශයේ නව හෙළබුචුන්හලක් විවෘත කිරීම සමෘද්ධි ගෘහ ආර්ථික ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි. මෙම අවස්ථාව සඳහා අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ගලේවිල ප්‍රාදේශීය සභාවේ සභාපති MP ජයතිලක, ගලේවිල ප්‍රාදේශීය ලේකම් කසුන් ආරියරත්න, සමෘද්ධි රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් RM රත්නායක, අලිවි ප්‍රවර්තන අධ්‍යක්ෂ MGSS කිස්තිරි, දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂකා M රියල්දීන් මහත්මිය, සමෘද්ධි සහකාර අධ්‍යක්ෂ ගාමිණී අභිවික්‍රම ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා ප්‍රතිලාභී මහතු මහත්මීන් සහභාගී වූහ. සිටි පිරිස ආමන්ත්‍රණය කළ සමෘද්ධි ගෘහාර්ථික ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන ගරු රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ මැතිතුමා. වස විසෙන් තොර ආහාර සැපයීමට අපි දායකත්වයක් ලබා දීලා තියෙනවා. අපි රජයේ මුදල් ආයෝජනය කරන සෑම ව්‍යාපෘතියක්, ඒක සමෘද්ධි දෙපාර්තමේන්තුව වෙන්න පුළුවන්, අනිකුත් අමාත්‍යංශ වෙන්න පුළුවන්, සෑම ආයෝජනයකම පසු විපරමක් අත්‍යවශ්‍ය. මොකද අපි රජයේ හැටියට ආයෝජනය කරන්නේ මේ රටේ ජනතාවගේම මුදල්. තමුන්නාන්සේලා බදු ගෙවන මුදල් තමයි රජය එකතු කරලා නැවත ඔබට ලබා දෙන්න කටයුතු කරලා තියෙන්නේ විවිධාකාර දේවල් වලින්. ඒක මාර්ග සංවර්ධනය වෙන්න පුළුවන්, ඇලවේලි සංවර්ධනය වෙන්න පුළුවන්, මේ වගේ ජීවනෝපාය වැඩසටහන් වෙන්න පුළුවන්. එහිඳ පසු විපර කරන්න අපි අලුත් වැඩසටහන් රාශියක් හදලා තිනෝ. වගේම සමෘද්ධි ව්‍යාපාරයත් අද නව්‍යකරණයකට භාජනය කරන්න අපි කටයුතු කරනවා. බැංකු පද්ධතිය විතරක් නෙවෙයි, අපේ සමෘද්ධි දෙපාර්තමේන්තුවට අයත් සෑම විෂයපතයක්ම වර්තමානයට ගැලපෙන සහ ජනතාවට ගැලපෙන ආකාරයට අපි අලුත් කරලා තියෙනවා. අපේ අමාත්‍යංශය තුළ නිකුත් වෙන චක්‍රලේඛන ඔබට ඔබේ රාජකාරිය ඉටු කිරීමේදී කිසිම බාධාවක් ඇති නොවෙන්න අපි වෙනස් කරලා තියෙනවා. විතරක් නෙවෙයි, ඔබ අපේ සේවක මණ්ඩලය හැටියට ඔබලා ලබා දෙන තොරතුරු මත පදනම් වෙලා තමයි රාජකාරිය කරන්න පහසු ආකාරයට අපි චක්‍රලේඛන වෙනස් කරලා තියෙන්නේ. හැබැයි අපි දකින එකක් තියෙනවා, අතීතයේ කොහොම ක්‍රියාත්මක වුණත් අපි මොන අලුත් තොරතුරක් දුන්නත් අලුත් විදිහකට බලන්න කියලා උපදෙස් ලබා දුන්නා, අර පරණ චක්‍රලේඛන ක්‍රමයට තාම වැඩි නැඹුරුතාවයක් තියෙනවා. ඉතින් අපිට මේව වෙනස් කරන්න පුළුවන්, අපි වෙනස් කරලා තියෙනවා. එහෙනම් අපි නිරන්තරයෙන් අපේ ප්‍රතිලාභීන් ප්‍රමාණය වැඩි කරගන්න. ඒ කියන්නේ මම මේ අදහස් කරන්නේ සමෘද්ධි මුද්දරේ ලබන කණ්ඩායම විතරක් නෙවෙයි. නමුත් ඔබනේ අපිට ඊළඟ තියෙන අභියෝගය තමයි සමෘද්ධි කියපු ගමන් ඒක ගලපන්නේ අර මුද්දරය ලබන 118,000. හැබැයි අපි එතනින් එහාට ගිහිල්ලා තියෙනවා. අපේ නිලධාරීන්ට ඊට වඩා සමීප සේවා, ඒ කියන්නේ සමෘද්ධි ප්‍රතිලාභී සහ ඍජු ප්‍රතිලාභී නොවන අයව අපේ ව්‍යාපාරයට ඇතුළත් කරගන්න අපි නිරන්තරයෙන්ම උනන්දු කරනවා. එහෙනම් ජනතාව තුලත් සමෘද්ධිය තවදුරටත් මේ මුද්දරයට සීමා වෙච්ච ව්‍යාපාරයකින් එහා ගියපු ව්‍යාපාරයක් කියන එක හේතු ගන්නන්න සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරන ජීවනෝපාය සංවර්ධන වැඩසටහනේ යටතේ ස්වයං රැකියා ලාභීන් සඳහා උපකරණ ලබා දීමද මෙහිදී සිදු කෙරුණා. හෙළපුජු නල විවෘත කිරීමේ උළෙලට සමගාමීව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරනු ලබන ජීවනෝපාය සංවර්ධන වැඩසටහන යටතේ ස්වයං රැකියා ලාභීන් සඳහා අවශ්‍ය උපකරණ බෙදා දීම රාජ්‍ය අමාත්‍ය ශාන් සේමසිංහ මැතිතුමා ඇතුළු මැති ඇමතිතුමන්ලා අතින් සිදු කෙරිණි. සමෘද්ධි සහනාධාර හිමි පවුල්වල අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සමත් වූ දරුවන් සඳහා පිරිනමන සිබ්දුර ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් භාර ගැනේ. මාසකට රුපියල් 1500 බැගින් මාස 24ක් මෙම ශිෂ්‍යත්වය ලබාගත හැකිය.
දෙදහස් විසේක විසිත්තුන අධ්‍යන වර්ෂවලට අදාළව මෙම වැඩ පිළිවෙල ක්‍රාත්මකයි. සිප්දුර ශිෂත් වැඩසටහන සඳහා වාර්ෂිකව වෙන් කරන මුදල රුපියල් මිලියන 1620කි. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමාජ ආරක්ෂණ අරමුදල මගින් ශිෂත්ව පිරිනමයි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු තම ග්‍රාම නිලධාරී වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගෙන් හෝ ළඟම පිහිටි සමෘද්ධි බැංකු කළමනාකරුගෙන් විමසන්න. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ විවිධ වැඩසටහන් පිළිබඳ තොරතුරු ඔබ වෙත ගෙනෙන සමෘද්ධි පුවත්. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් පසුගියදා ක්‍රියාත්මක කළ සෞභාග්‍යා තෙවන සතිය මුල් කරගනිමින් දිවෙන පුරා විවිධ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කෙරිණ. වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ කෘෂිකර්මාන්තයෙන් තෝරාගත් පවුල් 35ක් සඳහා ජල පහසුකම් සපයා ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය නොමිලේ ලබා දීමේ වැඩසටහනක් පසුගියදා වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණ. රජයේ සෞභාග්‍යයේ තැක්ම ජාතික ප්‍රතිපත්තියට අනුව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක හතරවන සෞභාග්‍ය සතිය වැඩසටහනට සමගාමීව මොරටුව ප්‍රාදේශීය ලේකම් ඉෂංකා ඩි උඩවත්ත මහත්මියගේ උපදෙස්වා මඟ පෙන්වීම යටතේ කොට්ටාෂය තුළ විවිධ වැඩසටහන් කීපයක්ම ක්‍රියාත්මක වෙමින් පවතී. ඒ අනුව එහි ඇරඹුම සනිටුහන් කරමින් මොරටුව මධ්‍යම සමෘද්ධි කලාපයේ 558 ඒ කඩලාන ග්‍රාම නිලධාරී වසමේ සමෘද්ධි ප්‍රතිලාභියකු වන ජයශානි මදුරංගි මහත්මියගේ පවුල් ඒකකයේ වෙනුවෙන් සමෘද්ධි සමාජ සංවර්ධන අරමුදල රුපියල් ලක්ෂ 2ක මුදල් ප්‍රතිපාදන මත ඉදිකළ සෞභාග්‍ය නව නිවස විවෘත කිරීම මොරටුව මධ්‍යම සමෘද්ධි කළමනාකරු රශිකා නිරංජලි, සමෘද්ධි ප්‍රජාමූල සමිති කළමනාකරු සුදත් ජයසිංහ ඇතුළු සමෘද්ධි නිලධාරීන් පිරිසක් සහ මහජන නියෝජිතයින් කිහිප දෙනෙකු සහභාගී වූහ. සමෘද්ධි අරුණළු වැඩසටහන යටතේ සල්බල ගැන්වීමට කැමැත්තක් දක්වන ඔබට ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීමේ ක්‍රියාවලියට දැක් වූ ඵලදායි දායකත්වය අගය කිරීම වෙනුවෙන් හිමිවන ප්‍රතිලාභ කිහිපයක්. රුපියල් 420ක මාසික දායකත්වයකින් මංගල අවමංගල අවස්ථාවන්හිදී මෙන්ම ඔබේ දරුවාගේ උසස් අධ්‍යාපන අවස්ථාවන්හිදී විශේෂ දීමනා. රුපියල් ලක්ෂ 2ක නිවාස ලොතරැයි සඳහා හිමිකම් අවස්ථාවන්. සමෘද්ධි බැංකු සියලු ණය සඳහා ඔබට හිමිකම් අවස්ථාවන් සමග සමෘද්ධි රන් සහතිකය විශේෂ ණය යෝජනා ක්‍රම රන්පත ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති සඳහා 4%ක වාර්ෂික පොලි ප්‍රතිශතයක් යටතේ රුපියල් ලක්ෂ 5 දක්වා ණය පහසුකම. ව්‍යවසාය සංවර්ධන සමෘද්ධි ප්‍රජාමූල බැංකු ණය 7% දක්වා වාර්ෂික පොලි ප්‍රතිශතයක් යටතේ රුපියල් ලක්ෂ 20ක් දක්වා ණය පහසුකම්. ඔබත් අදම සමෘද්ධි රන් සහතිකය ලබා ගන්න. සෞභාග්‍ය සෙව්වන සතිය පසුගිය දෙසැම්බර් 15 වෙනිදා සිට 21 වෙනිදා දක්වා දැන් ක්‍රියාත්මකව පවතිනවා. සතුටින් ජීවත් වන පවුලක් ඇති කරලමින් ලංකාව පුරාම සෞභාග්‍යමත් රටක පුරවැසියන් බවට ඔබ පරිවර්තනය කිරීමයි මෙහි ප්‍රධානම බලාපොරොත්තුව බවට පත්වන්නේ. මුදල් අමාත්‍ය ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමන්ගේ උපදෙස් පරිදි සමෘද්ධි ගෘහාර්ථික ශුද්‍ර මුල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන කරු රාජ්‍ය අමාත්‍ය ශ්‍රීහාන් සේමසිංහ මැතිතුමන්ගේ අධීක්ෂණයෙන් අමාත්‍යංශ ලේකම් නිල් බණ්ඩාර හපොහින්න සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ බන්දුල තිලකසිරි යන මහතුරුන්ගේ මෙහෙයවීමෙන් මේ සීළු වැඩසටහන් ක්‍රියාවට නංවා තිබෙනවා. අපි ඉන්නේ 2021 වර්ෂයේ අවසානයේ. තව දින කිහිපයකින් නත්තල උදාවීමට නියමිතව තිබෙන්නේ. සාමේ කුමාරයාණන් ලෝකයට ගෙනා පණිවිඩය යථාර්ථයක් බවට පත් කළ හැකි වන්නේ අපේ ඇවතුම් පැවතුම් සමගයි. අසල්වැසියාට ප්‍රේම කිරීමට නම් අපේ ජීවිතය ඔවුන් වෙනුවෙන් යම් කැපවීමක් සහිතව ඉටු කරලීමයි වැදගත් වන්නේ. අපට අමතකව ගිය හොඳ පුරුදු ටික, සෞඛ්‍ය පුරුදු ටික යලිත් මතක් කරගනිමින් මේ සමයේ කටයුතු කිරීම හෙට දවසට බොහොම වැදගත් වෙනවා. ඒ පණිවිඩය අපේ හිත් තුළ රඳවා ගැනීම විශේෂයෙන් වැදගත් වන්නේ මේ ආර්ථිකය නගා සිටුවීම සඳහාගෙන යන ඍජු දායකත්වයට ඔබේ මඟ පෙන්වීමත් ඔබේ දායකත්වයක් ලබා දීමේ බලාපොරොත්තුවත් එක්ක. ඉතින් එළඹෙන සතියේ අපි යලිත් මුණ ගැසෙන්නට සූදානම්. ප්‍රාර්ථනා ඔබට නිරෝගී සමෘද්ධිමත් සතියක්.